ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි සංශෝධනයේ අඩංගු වගන්ති රැසක් වෙනස් කරමින් සකස් කළ 20 වෙනි සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතායි. මේ වන විට එම කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒත් ආණ්ඩු පක්ෂය තුලින්ම එහි ඇති කරුණුවලට විරෝධය මතුවීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේ ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට මැති ඇමති කමිටුවක් පත් කිරීමටයි. අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන එම කමිටුව ඊයේ රැසූ අතර එම කමිටුවෙන් අනතුරුව ඊට එක් වූවන් මෙලෙස අදහස් පළ කළා. අපි කමිටුවක් වශයෙන් සාකච්ඡා කරා. කමිටුවේ මතය අපි අගමැතිතුමාට දන්වනවා. ඒකෙදි සමහර කාරණාවලදී අපි මත දෙකක් දරපු අවස්ථා තියෙනවා. අපි දැන් මත දෙකක් ඉදිරිපත් කරන වේදී අමාත්‍ය මණ්ඩලයට අතිගරු ජනාධිපතිතුමන්ට ගරු අග්‍රාමාත්‍යතුමන්ට මේ මත දෙක පිළිබඳව සංවේදීව සලකා බලලා සුදුසු වඩා නිවැරදි මතය තෝරගන්න පුළුවන්. තීන්දුවකට එළඹුණා බෙදීම් සිදු වෙනවා නම් බෙදීම් ඇති වෙන්නේ කෙසේද කියලා අපි සඳහන් කරන්නෙත් නැහැ. ඒ වගේම අපි ආපු එළමෙන නිගමන අපි දැනුම් දෙන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පමණයි. දැන් චෝදනාවක් නගනවා 20 කියන එකේ අඩුපාඩු තියෙන මේක රටට අහිත කරයි කියලා. ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවද? ඒ අඩුපාඩු තිබෙනවා. අඩුපාඩු පිළිබඳව අපි අද දීර්ඝ කර්කශ විවේචනවල යෙදුණා. ඒවයේ ප්‍රතිඵල ඉදිරියේ දකින්න පුළුවන් වේවි. අද අපිට විශාල තීරණ ගණනාවකට එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒක වෙනස් වීමක් සිදු වෙයිද? පැහැදිලිවම වෙනස් වීම ගණනාවක් සිද්ධ වෙනවා. ඇයි එහෙනම් මේ මීට කලින් මේක මේ සාකච්ඡා බඳුන් නොකර ගිනාවේ? අපි මුල් අවස්ථාව එක ගෙනල්ලා ඉන්න අනතුරුක සාකච්ඡා කරලා වඩා හොඳ අවස්ථා සංශෝධනය තමයි ළඟ ඉස්සරහට ගේන්නේ. ඔබතුමාගේ අදහස තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඔබතුමා තමයි මේක ඉදිරිපත් කරේ. එහෙම කරන එක හරිද? වචනයක් කතා කරලා නැද ඔබට? විශේෂයෙන් වගකෙන පුද්ගලෙක් ඔබතුමා. සාමාජිකයන් තීරණය කළ පරිදිම කමිටුවේ වාර්තාව කමිටු සමාජිකයන් විසින් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහර දුන්නා. මෙය හෙට දිනේ කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද මහනුවරට ගිය අවස්ථාවේ මහා සංඝරත්නය හමුවේදීද 20 වෙනි සංශෝධනයේ වර්තමාන තත්ත්වය ගැන අදහස් පළ කළා. අපි ඊයේ ජීඑපී සැමතුමාලා ගෙදර සාකච්ඡා කරලා අලුබලු සියල්ලම හරි ගැස්සුවා. අනිවාර්යයෙන්ම රජයේ විගණනයට යටත් විය යුතු කියන්නේ අදහස අපි ඉදිරිපත් කරනවා. අපි දැක්ක දොස් ගොඩක් තියෙනවා. ඒ දොස් ටික සියල්ලම අපේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ අතර 20 වන සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා අහෝසි වීම මගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහලිකම් මිෂෙල් බැචලට් මහත්මිය පවසනවා. මානව හිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරය අමතමින් ඇය මේ බව පවසා තිබෙනවා.